नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරනකොට අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේ ලැබිච්ච ජීවිතයේ අපිට කියන්න පුළුවන්කමක් නැහැ අපි මේ ගත කරමින් යන අතරතුර ඇහැ රූප හම්බ වෙන තැනකින් කන ශබ්ද හම්බ වෙන තැනකින් නාසයේ ගන්ධ හම්බ වෙන තැනකින් දිව රසයේ හම්බ වෙන තැනකින් කය පහස හම්බ වෙන තැනකින් එහෙම නැත්නම් මම ලෝකේ පරිහරණය කරමින් ඉන්නවා කියන සංඥාව තුළ යම් කෙනෙක් කටයුතු කරනකොට ඔහු ජරා මරණය ඉක්මවල නැහැ ජීවත් වෙන මම කොයි මොහොතේ හරි මැරිලා යන්න පුළුවන්. එතකොට අපි මරණ සතිය වඩනවයි කියලා කියන්නේ ඒ ජීවත් වෙන මම මරණයට පත් වෙනවයි කියන සංඥාව ඇතුලේ අපිට ජරා මරණය ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සැහැල්ලුවෙන් හිතන්නවත් අපිට කල් ඇර ඇර හිතන්නවත් තව මාසිකින් හිතන්නවත් අවුරුද්දකින් හිතන්නවත් අනාගතේ හිතලා ධර්ම අවබෝධ කරනවා කියලා පහු කරන්න තියෙන තැනක් නෙවෙයි මොකද ජරා මරණය නොයික් මනු ස්වභාවයෙන් යුත්තයි නම් එහෙම නැත්තම් ඇහැ ඉක්මවල නැත්තම් රූපේ ඉක්මවල නැත්තම් කන ඉක්මවල නැත්තම් සද්ධි ඉක්මවල ගිහිල්ලා නැත්තම් නාසය ඉක්මවල නැත්තම් ගන්ධි ඉක්මවල නැත්තම් රසේ ඉක්මවල නැත්තම් දිව ඉක්මවල නැත්තම් කය ඉක්මවල පහස ඉක්මවල නැත්තම් අපි ඒ තුලම කටයුතු කරන ස්වභාවයක් ඇත්නම් ඒ තුල අපි මරණයටපත් වෙනවා එතකොට මේ මරණයටපත් වෙනවා කියලා කියන්නේ අපි ජරා මරණ ඉක්මවල නැහැ අවිද්‍යාව ඉක්මවල නැහැ කියන එක ඒක අති භයානකයි දැන් අපි මෙහෙම තීරුම් ගත්තොත් අපි අතට ගත්ත බත්පත අරගෙන දානෙක අරගෙන ඒක අනලයි බත් පිද කටට ගන්න කලින් මරණයටපත් වෙන්න පුළුවන් කියන සංඥාවේ මරණ සතිය වඩන්න කියනකොට අපි වඩා අර්ථවත් කරගන්න ඕන ඒ බත්පත බත් පිද හම්බ වෙන තැනකින් අපි මරණයටපත් වෙනවා නම් එතන තමයි භයානකකම තියෙන්නේ එතන අපිට කබලින්කාරී ආහාර ඉක්මවල යන්න පුළුවන් නුවණ පහළ වෙලා නැහැ. කබලින්කාර ආහාරයේ Nirodha සාක්ෂාත් කරගන්න තැනට එනකන් නුවණ පිහිටලා නැත්නම් අපිට බත්පතත් හම්බ වෙලා නම් බත් පිඩත් හම්බ වෙලා නම් බත් කන කෙනාවත් හම්බ වෙලා නම් එතන සිද්ධ වෙන මරණය භයානකයි. ඉතින් ඒ නිසා අපිට පුජ්‍යල ස්වභාවය ඉක්මවගන්නේ නැතිව පුජ්‍යල ස්වභාවය තුළම මරණයක් ජරා මරණයක් මුණ ගැහෙන තැනකින් අපේ අවසානය සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මරණය පිළිබඳව නැත්තම් මේ බුද්ධ ශාසනය පිළිබඳව දුර්ලභ බව අපි නිතරම සිහිපත් කරගන්න ඕන. දැන් අපිට පේන කාරණාවක් තමයි අපි මේක පහු කරනවා. අපි මේක කල් අරිනවා මේක ඉදිරියේ පුළුවන් වෙයි
මේක අහවල් දවසේ පුළුවන් වෙයි. මේක අහවල් දී කරලා ඉවර වෙලා පුළුවන් වෙයි. අහවල් ටික විසඳලා මේක පුළුවන් වෙයි. එහෙම එකක් නෑ බුද්ධ ශාසනයේ. මොකද අපිට අපි බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ එහෙම නැත්නම් අපි බුද්ධ ශාසනය තුළ කටයුතු කරන්නේ අප්‍රමාදී භව පිණිස. ප්‍රමාදී පිණිස නෙවෙයි. එනිසා අපේ බුද්ධ ශාසනය ඇතුලේ වටිනකම තියෙන්නේ වැදගත්කම තියෙන්නේ ධර්ම අවබෝධයේ මූලික කර ගැනීම මිසක් අනිත් සියල්ල මූලික කිරීම නෙවෙයි. ඒ සියල්ල මූලික කරනවායි කියලා කියන්නේ අපිට වර්ධිනවා. අපි ධර්ම අවබෝධයේ මූලික කරගෙන ඒ පිණිස අවශ්‍ය කරන අනිකුත් කටයුතු වශයෙන් දෙවෙනියට තමයි අනිත් සියල්ල කරගන්න ඕන. මොකද අපි හිතලා බැලුවොතින් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් යම් තැනක මේ ටික මම හදලා ඉවර වෙලා ගොඩ නගලා ඉවරලා මේ ටික විසඳලා ඉවර වෙලා අපිට පුළුවන් මේ ධර්ම අවබෝධය. ඉතින් ඒ නිසා එහෙම තැනකින් නෙවෙයි අපිට ඒ ටිකත් සිද්ධ වෙන්න ඕනි තමයි. ඒ ටික සම්මත වශයෙන් සිදු විය යුතුයි පැවැත්ම පිණිස. හැබැයි අපි මූලිකත්වය දෙන්න ඕන මේ ධර්ම අවබෝධයට. ඒ තුලයි අපේ අප්‍රමාදී භව කියන එක තීරණය කරන්නේ. අපි මොහොතකට හරි ප්‍රමාදයි නම් අපි එක දශමයකට හරි ප්‍රමාදයි නම් එතන මහා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට මහා වීර්යයක් ගන්න ඕන. එක අල්ප මාත්‍රයක හරි ප්‍රමාදය පුදුම භයානක තැනකට පත් කරවනවා. දැන් හිතලා බලන්නකෝ. අපිට තවම ඒ ජරා මරණය ඉක්මව ගන්න බැරිව මේ මොහොතේ ජරා මරණය උරුම වුණොත්, ඒ කියන්නේ ජරා මරණ නිරෝධය කියන තැනට නුවණ පිහිටන්නේ නැතිව මේ වෙලාවේදී මේ මොහොතේදී අපි ජරා මරණය ක උරුමකම් ලැබුවොතින් ඉතින් ඒ මරණයෙන් ඇති තේරුමක් නැහැ. එනිසා ඒක වටිනා මරණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජරා මරණය මුණ නොගැහෙන තැනකින් නම් කවදාකවත් මරණය සිද්ධ වෙන්නේ නැහැ. ජරා මරණය ඉක්මවලා තියෙන ලෝකයා දකි මරණයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි එතන මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපි කියන්නේ පිරිනුවන් පෑවා කියලා. ජරා මරණය ඉක්මවලා මේ ජරා මරණය ඉක්මවීම පිණිස හැර භික්ෂුවකගේ ජීවිතේ වෙන කිසිවක් තියෙන්න බෑ. ජරා මරණය ඉක්මවීම පිණිසයි අනිත් සියල්ල කටයුතු සූදානම් වෙන්න ඕන. ඒක තමයි මූලික වෙන්න ඕන. ඉතින් ඒක මූලික කරගෙන අනිත් සියලු කටයුතු කළ යුත්තේ සිදුවිය යුත්තේ කියන කාරණාව අපි නුවණින් විමස ගන්නට ඕන. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ඔය කාරණාවටම සම්බන්ධව සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන යම් ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් මෙතනදී සංයුත්ත නිකායට අදාළව සලායතන සංයුත්තේ අපිට මුණ ගැහෙනවා සමිද්දි සූත්‍ර කිහිපයක්. සමිද්දි මාරපඤ්ඤ සූත්‍රය. මේ සමිද්දි සූත්‍ර වලින් සමිද්දි සත්තපඤ්ඤ සූත්‍රය, සමිද්දි දුක්ඛපඤ්ඤ සූත්‍රය, සමිද්දි ලෝකපඤ්ඤ සූත්‍රය කියලා සමිද්දි සූත්‍ර හතරක් විස්තර කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවට අපි ඇවිල්ලා බැලුවට පස්සේ අපිට පේනවා මෙතන බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාපේ වේළුවන ආරාමයේ වැඩවාසය කරන කාලේ සමිද්දී ස්වාමින් වහන්සේ, සමිද්දී භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ විදිහට සැල කරනවා. එහෙම නැත්නම් මේ විදිහට අහනවා, ස්වාමීනි මාරයයි මාරයයි කියනු ලබනවා කොපමණකින් මාර හෝ මාර ප්‍රඥප්ති වන්නේද කියලා අහනවා. දැන් අපි මාර මාර කියනවා,
මාර කියන්නේ කුමකටද? කුමක් ඇසුරු කරගෙන මාර ප්‍රඥම්තිය ගොඩ නැගෙනවාද? තව විදිහකට කිව්වොත් මාර මාර කියලා කියනවා. මේ මාර මාර කියලා කියන්නේ මොකටද? කොපමණකින් මාර කියන ප්‍රඥප්තිය පැන වෙනවද වෙනවද කියලා අහනවා. ඉතින් මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, යම් තැනක චක්කුසය ඇද්ද, රූපයෝ ඇද්ද, චක්කු විඤ්ඤාණය ඇද්ද, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති හෝ ඇත. ජිවහා ඇද්ද, රසයෝ ඇද්ද, දිවා විඤ්ඤාණ ඇද්ද, දිවා විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති හෝ ඇත. යම් තැනක කන ඇද්ද, ශබ්දය ඇද්ද, සෝත විඤ්ඤාණය ඇද්ද, සෝත විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, මේක මාර හෝ මාර ප්‍රඥප්ති කියලා කියනවා. යම් තැනක කය ඇද්ද, පොට්ටබ්භ්‍යෝ ඇද්ද, කාය විඤ්ඤාණයෝ ඇද්ද, කාය විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, මේක මාර හෝ මාර ප්‍රඥප්ති කියලා කියනවා. යම් තැනක මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝ විඤ්ඤාණය ඇද්ද, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති යෙදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පෙන්නනවා සමිද්දි යම් තැනක චක්කුසේ නැද්ද, එහෙම නැත්නම් ඇස නැද්ද, රූපයෝ නැද්ද, චක්කු විඤ්ඤාණයෝ නැද්ද, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති යෙදෙන්නේ නැහැ කියලා කියනවා. කන නැති තැනක, ශබ්දේ නැති තැනක, සෝත විඤ්ඤාණය නැති තැනක, සෝත විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැති තැනක මාර ප්‍රඥප්තියක් හෝ මාර ධර්මයක් යෙදෙන්නේ නැහැ කියලා. දිව නැති තැනක, රසේ නැති තැනක, දිව්‍යා විඤ්ඤාණය නැති තැනක, දිව්‍යා විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැති තැනක මාර හෝ මාර ප්‍රඥප්තියක් යෙදෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. කය නැති තැනක, පොට්ටබ්භයෝ නැති තැනක, කාය විඤ්ඤාණය නැති තැනක, කාය විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැති තැනක මාර හෝ මාර ප්‍රඥප්ති යෙදෙන්නේ නැහැ. මනස නැති තැනක මනෝ විඤ්ඤාණ යම් තැනක නැද්ද, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති හෝ නැත. මොකද්ද මේකේ තේරුම? ඇහැ කොතනද, රූප කොතනද, චක් විඤ්ඤාණ කොතනද, එතන මොකක් තියෙනවා කියලාද කියන්නේ? ඇහෙන් අහවල් දේ දකින්නවා, මේ දේ දකින්නවායි කියන තැන ඇහෙන් දත යුතු ධර්මයක්ද? අපි කියනවා කොහොමද? ඇහෙන් අර දේ දකින්නවා, මේ දේ දකින්නවා, මේ දේ මේ විදිහයි, මේ ආකාරයි කියලා අපි හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනා ගන්න තැන මොකද්ද තියෙනවා කියලා කියන්නේ? ඒ හඳුන ගන්න තැන මාරයි, මාර ප්‍රඥප්ති. මොකද්ද මේ මාර කියලා කියන්නේ? එතකොට මෙතන මාර කියලා මේ සූත්‍ර දේශනා පෙන්නන්නේ මොකද්ද? මාරයි මාර ප්‍රඥප්ති කියන්නේ මෙතන අපි කියන්නේ අපි ලෝකෙට අහු වෙනවා කියන එක. එහෙම නැත්නම් අපි මේ මාර සේනාවට, මාර ධර්මයට කොටු වෙන්න තියෙන අවස්ථාව. ඉතින් මාර සේනාවට කොටු වෙන්නේ, මාරයට අහු වෙන්නේ මොකක් නිසාද? ඇහැ ඇති තැනක කියනවානේ, රූපය ඇති තැනක කියනවා. හැබැයි ඇහැ රූප නැති තැනක මොකද්ද පෙන්වන්නේ? නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු විඤ්ඤාණං නත්ති චක්කු විඤ්ඤාණ විඤ්ඤූතබ්බ ධම්මා. දැන් එතකොට අපි කල්පනා කරන්න ඕන, අපි ජීවිතේ දැන් කටයුතු කරන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ දේ මම මගේ විඤ්ඤාණයෙන් හඳුනා ගන්නවා කියන මට්ටමක නම් ඒ අපි කටයුතු කරන්නේ මාර ධර්මත් එක්ක.
මාර ප්‍රඥප්තියක් තමයි මාර පණුව ගැනීමක් තමයි ඒ අපි පණවගෙන තියෙන්නේ. මාරයට අයිති පණුව ගැනීමට අපි අහු වෙලා තියෙන්නේ. ඉතින් තව තැනක අපිට පෙන්නනවා ඇස මාර ධර්මයි, රූපය මාර ධර්මයි, චක්කු විඥාණය මාර ධර්මයි. එහෙනම් දැන් අපි මේ ගනුදෙනු කරන්නේ මාර ධර්මත් එක්ක. මම ලෝකය මගේ ඇහෙන් දකිනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ එහෙමනම් මාර ධර්මයක්. එහෙම නැත්නම් අවිද්‍යාව. මේ මාර ධර්මයත් එක්ක අපි කටයුතු කරනවායි කියලා කියන්නේ අපි කටයුතු කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අපි කටයුතු කරන්නේ අවිද්‍යාව තුළ. එහෙමනම් අපි මේ ධර්ම අවබෝධය කරනකොට, ධර්ම අවබෝධය ලබනකොට මාරහෝ මාර ධර්මත් සමග මාරහෝ මාර ධර්ම සමග තමයි වැඩිපුරම ගත කරලා තියෙන්නේ. වැඩිපුරම කිව්වොත් මුළු ජීවිතේම ගත කරලා තියෙන්නේ මාර ධර්මත් එක්ක. එරා ඇහැ තියෙන තැනකින්, රූපේ තියෙන තැනකින් අපි කටයුතු කරන හැම මොහොතක්ම ලෝකයක් එක්ක කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මාර ධර්මත් එක්ක කටයුතු කරන්නේ. ඉතින් මේ ලෝකයත් සමග මාර ධර්මස් සමග කටයුතු කරන තැන අති භයානකයි. ඊළඟට අපි බලමු මේ මාර හෝ මාර ධර්මත් එක්ක කටයුතු කරගෙන යනකොට පෙන්නනවා එතන සිද්ධ වෙනවලු සත්ව හෝ සත්ව ප්‍රඥප්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් එතනම අහනවා සත්වයයි සත්වයයි කියනු ලැබෙයි. වහන්ස කිපමණකින් සත්ව හෝ සත්ව ප්‍රඥප්ති වන්නේද? දැන් අපි සත්වයා පුජ්‍යලයා කියලා කියනවා. කොයි විදිහටද මේ සත්ව ප්‍රඥප්ති ඇති වෙන්නේ කියලා කියනවා. යම් තැනක චක්කුසේ ඇද්ද, රූපයෝ ඇද්ද, චක්කු විඥාන ඇද්ද, චක්කු විඥාණයෙන් දතියුතු දහම් ඇද්ද, එහි සත්ව හෝ සත්ව ප්‍රඥප්ති ඇත. මොකද්ද කියන්නේ? මාර ධර්මත් එක්ක ගනුදුනු කරන තැන පුජ්‍යල භාවය පවතිනවා. දැන් ඇහෙන් මම රූපයක් අඳුන ගන්නවායි කියලාද නැද්ද ගන්නෙ? ඇහැ ඇති තැන්, රූපය ඇති තැන, චක්කු විඥාණය ගොඩ නැගෙන තැන, චක්කු විඥාණයෙන් මම මේක අඳුන ගන්නවා, මම අර දේ දකිනවා, මම මේ දේ දකිනවායි කියන තැනකින් තමයි අපි කටයුතු කරන්නේ. එහෙනම් එතන මොකක් තියනවද? සත්ව හෝ සත්ව ප්‍රඥප්තිය ගොඩ නැගිනවා. සත්ව භව ගොඩ නැගිනවා. ඒ විතරක් නෙවෙයි, දුකයයි දුකයයි කියනු ලබනවා. කුපමණකින් දුක හෝ දුක්ඛ ප්‍රඥප්ති වන්නේද? සමිද්ධිය යම් තැනක චක්කුසේ ඇද්ද, රූපයෝ ඇද්ද, චක්කු විඥාන ඇද්ද, චක්කු විඥාණයෙන් දතියුතු දහම් ඇද්ද, එහි දුක්ඛ හෝ දුක්ඛ ප්‍රඥප්ති හෝ ඇත. එහෙනම් ඔන්න මොකද කියන්නේ? ඇහැ ඇති තැන, රූපය ඇති තැන, චක්කු විඥානය ඇති තැන මාර ධර්මත් පුජ්‍යල භාවයත් ගොඩ නැගෙනවා. පුජ්‍යල භාවය තුළ මොකද්ද හටගන්නේ? එතන තමයි දුකත් දුක්ඛ ප්‍රඥප්තියත් ගොඩ නැගෙන තැන. දුකත් දුක්ඛ ප්‍රඥප්තියත් ගොඩ නැගෙන තැන. අවිද්‍යාව ගොඩ නැගෙන තැන. නැට පෙන්නනවා ලෝකයයි ලෝකයයි කියනු ලැබෙයි, වහන්ස කිපමණකින් ලෝක හෝ ලෝක ප්‍රඥප්ති හෝ වන්නේද? සමිද්ධිය යම් තැනක චක්කුසේ ඇද්ද, රූපයෝ ඇද්ද, චක්කු විඤ්ඤාණ ඇද්ද, චක්කු විඤ්ඤාණයෙන් දතියුතු දහම් ඇද්ද, එහි ලෝක හෝ ලෝක ප්‍රඥප්ති හෝ ඇත. එහෙනම් ලෝක ප්‍රඥප්තිය නැති වෙන්නේ කොතනද? ඇහැ නැති තැන, රූපය නැති තැන, චක්කු විඤ්ඤාණය නැති තැන, චක්කු විඤ්ඤාණයෙන් දතියුතු දහම් නැති තැන. එතකොට අපිට හිතෙන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මේ ඇත අන්තයේ ඉඳලා නැත අන්තයට වැටෙන තැනද මායාවෙන් මිදෙන්නේ, දුකෙන් මිදෙන්නේ, සත්පුජ්‍යල භාවයෙන් මිදෙන්නේ, ලෝකයෙන් මිදෙන්නේ කියලා.
මෙතනදී අපිට එකපාරටම නැති තැන කිව්වට පස්සේ කොහොමද ඉන්නේ? දැන් අපි ඇති භව තුල ඉඳලා නැහැ කියලා නිකන් හිතාගත්තට වැඩක් තියනවාද? දැන් අපි ඇති භව තුල ඉඳගෙන අපි හිතා ගන්නවා මොකද්ද? එහෙනම් රූපේ නැති තැන නිවන. ඇහැ නැති තැන නිවන. චක්කු විඥානේ නැති තැන. එහෙම හිතාගත්තම නිවනද? එහෙම හිතාගත්තම ඉතින් එහෙම හිතාගත්තම නිවන නම් මේ හිතන හිතිල්ලට දැන් ඔක්කොමලා නිවන් දැකලා නේද? එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මේක අපි ප්‍රඥාවෙන් විසඳ ගන්න ඕන. ඇයි මේ ඇහැ නැති තැන රූපේ නැති තැන චක්කු විඤ්ඤාණය නැති තැන චක්කු විඤ්ඤාණයෙන් දතියුතු ධම් නැති තැන මාර ධර්ම හෝ මාර ප්‍රඥප්ති නොය දෙන්න හේතුව කුමක්ද? ඊට කලින් නැති තැන දැනගන්න ඕනනේ මොකද්ද මේ නැති තැන කියලා. ඒ තුල පුජ්‍යල භාවය ගොඩ නැගෙනවා. ඒ තුල දුක ගොඩ නැගෙනවා. ඒ තුල ලෝකය බිහි වෙනවා කියලායි පෙන්වන්නේ. දැන් අපි මෙහෙම කල්පනා කළොතින් අපි එදිනදා ජීවිතයේ නිතරම කටයුතු කරගෙන යන්නේ කොයි විදිහටද? අපි කටයුතු කරගෙන යන්නේ ඔය මාර ප්‍රඥප්තිය මත පිහිටලා, සත්ව ප්‍රඥප්තිය මත පිහිටලා, දුක්ඛ ප්‍රඥප්තිය මත පිහිටලා, ලෝක ප්‍රඥප්තිය මත පිහිටලා. ඒක තමයි ලෝක ප්‍රඥප්තිය. ඒ තුල තමයි ඇත්තටම අපිට ඇයි ලෝක ප්‍රඥප්තිය තුල පුජ්‍යල භාවය ගොඩ නැගිලා මාර ධර්මත් එක්ක කොටු වෙලා අපි මොකද්ද කරන්නේ? නිතරම යමක් බලාපොරොත්තු වෙන. ඊළඟ මොහොත බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඉන්නේ? ඊළඟ මොහොත බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ දුකක් තුල තමයි අපි කටයුතු කරන්නේ. දැන් මම මෙහෙම කියන්නම්. මේ සලායතන ගැන කතා කරනකොට අපිට පෙන්නනවා ඇහැ කියලා කියන්නේ සමුදය ධර්මයක්. රූපය කියලා කියන්නේ සමුදය ධර්මයක්. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ සමුදය ධර්මයක්. මොකද්ද සමුදය ධර්මයක් කියලා කියන්නේ? සමුදය ධර්ම කියලා කියන්නේ තියෙන ධර්මයක්ද සමුදය ධර්මයක්ද? තියෙන ධර්මය සමුදය ධර්මය අතර වෙනස මොකද්ද? සමුදය කියන්නේ සකස් වෙනවා, උදා වෙනවා. ඔය විදිහට කියන්න පුළුවන්. ඇයි මේක තියෙන ධර්මයක් බවට කියන්නේ නැතුව සමුදය වෙන ධර්මයක්, හටගන්න ධර්මයක් කියලා කියන්නේ? ඒ විතරක් නෙමෙයි පෙන්නනවා ඇහැ නිරෝධ ධර්මයක්. මොකද්ද? ඇහැ නිරෝධ ධර්මයක්. එතකොට මේ ඇහැ සමුදය ධර්මයක් වෙනවා, ඒ වගේම ඇහැ නිරෝධ ධර්මයක් වෙනවා. එතකොට රූපයේ සමුදය ධර්මයකුත් වෙනවා, නිරෝධ ධර්මයකුත් වෙනවා. තව පැත්තකින් ගත්තොත් ඇහැ සංකතයි. තව පැත්තකින් ගත්තොත් සංකතයි, පටිච්ච සමුප්පන්නයි. රූපයත් සංකතයි, පටිච්ච සමුප්පන්නයි. සංකතයි කියන්නේ මොකද්ද? සකස් වෙන ධර්මයක්. සකස් වෙලා තිබ්බ ධර්මයක් කියලාද කියන්නේ සකස් වෙන ධර්මයක් කියලා? සකස් වෙන ධර්මයක්. හැබැයි කොහොමද සකස් වෙන්නේ? පටිච්ච සමුප්පන්නයි. උපන්නව මොකද්ද? පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උප්පාදා ඉදන් උපජ්ජති. ඕක තමයි සමුදය ධර්මය කියලා කියන්නේ. එතකොට නිරෝධ ධර්මය කියන්නේ මොකද්ද? ඉමස්මින් අසති ඉදන් නොහෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. අනිත් පැත්තෙන් ගත්තොත් හේතුන් පටිච්ච සම්භූතං, ඒක තමයි සමුදය. හේතු භංගා නිරුජ්ජති, ඒකට අපි කියනවා මොකද්ද? නිරෝධය. දැන් එතකොට මේ සමුදය නිරෝධය කියනකොට අපේ ඔළුවට එන්නේ හටගන්නවා නැති වෙනවා. හටගන්නවා නැති වෙනවා. මේක තමයි ඉතින් අපේ සම්මතය තුළ අපි නිතරම සමුදය නිරෝධය කතා කරනකොට කතා කරන්නේ කොහොමද?
හට ගන්නවා නැති වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය නුවණින් දකිනකොට දුක හට ගන්නවද? හරි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු රහතන් වහන්සේලාට දුක හට ගන්නවද? එහෙනම් චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය රහතන් වහන්සේ දකින්වයි කියන තැනදී රහතන් වහන්සේට දුක සමුදය වෙනවද? දුක සමුදය වෙනවද? එහෙනම් අපි සමුදය නිරෝධය කියන්නේ ඇති වෙලා නැති වෙනවා කිව්වොතින් රහතන් වහන්සේටත් මොකක් වෙනවද? දුක ඇති වෙමින් නැති වෙනවා. එහෙනම් මේ දුක ඇති වෙමින් නැති වෙනවා, දුක ඇති වෙමින් නැති වෙනවා කියන එකද මේ සමුදය නිරෝධය කියන්නේ? ඇති වෙලා නැති වෙනවා කියන එක නෙවෙයි සමුදය නිරෝධය කියලා කියන්නේ. එතකොට ඇති තැන මාර කියලා කිව්වනේ නේ. එතකොට නැති තැන මාර ප්‍රඥප්ති නැහැ කිව්වා. පුජ්‍යල ප්‍රඥප්ති නැහැ කිව්වා. එහෙනම් මොහොතක් මොහොතක් පාස ඇති වෙලා නැති වෙනව නම් මොකද්ද වෙන්නේ? මාර ධර්ම ඇති වුණා නැති වුණා, පුජ්‍යලය ඇති වුණා නැති වුණා, දුක ඇති වුණා නැති වුණා, ලෝකය හටගත්තා නැති වුණා. කොහොමත් බලනව නේද? මන් දන්න එහෙම බලනව නේද? එහෙම බලනකොට මොකද්ද ඒකේ තියෙන වරද කියලා හිතෙන්නේ ඇත්තටම. ඒක වරද මොකද්ද? එක මේ එක මොහොතක් අවිද්‍යාවට යනවා, ඊළඟ මොහොතේ විද්‍යාවට එනවා. එහෙම නැත්නම් එක මොහොතක් දුක හට ගන්නවා, ඊළඟ මොහොතේ දුක නැති වෙනවා. ඊළඟ මොහොතේ පුජ්‍යලභාවය හට ගන්නවා, ආය නැති වෙනවා. මායයට අහු වෙනවා, නැති වෙනවා. ඉතින් මෙහෙම හට ගන්නව නැති වෙනවා කිව්වොත් අපි හැමෝටම නැද්ද මායයට අහු වෙන්නේ නැති මොහොතක්? එහෙම ගත්තාම ඒ වෙලාවේ මැරුණොත් එහෙම මැරෙන්නේ නැහැ ඇයි? ඒ වෙලාවේ ඉතින් නැහනේ. ඇහත් නැහැ, රූපයත් නැ, බිඳෙන වෙලාවේ මැරෙන්න බෑ. ඇයි? බිඳිලා ඉවරයි. දන්න එහෙම කතාවක් නෙවෙයි මේ ධර්මයේ සමුදය නිරෝධය කියලා පෙන්නන. එනිසා සමුදය නිරෝධය කියනකොට අපි එන්න එපා ස්කන්ධ ටික හටගෙන නැති වෙනවයි කියන එක නෙවෙයි මේ පෙන්නන. තොර අපි තේරුම් ගන්න ඕන සලායතනයක් හටගන්නවා නම්, රූපයක් හටගන්නවා නම්, විඥානයක් පහළ වෙනවා නම්, එතන අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕන අවිද්‍යාව. ඇයි? අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, නාම රූප සලායතන. දැන් ඒ ටික ඔක්කොම කොහෙද තියෙන්නේ? අවිද්‍යාව ඇතිකල්හිමයි ඒ ටික පහළ වෙන්නේ. එනිසා මේ හේතුඵල දහම පටිච්ච සමුප්පන්න න්‍යාය කියලා කියනකොට අපි තීරුම් ගන්න ඕන සංකතයි කියන්නේ පෙර ඉඳලා තිබුණ එකක්ද? නෑ, පෙර ඉඳලා තිබුණ එකක් නෙවෙයි. අනාගතයට යන එකක්ද? නෑ. හැබැයි සකස් කරනවා කියලා කියනවා. කොහොමද සකස් කරන්නේ? පටිච්ච සමුප්පන්නම්. එතකොට මේ පටිච්ච සමුප්පන්නෝ කියනකොට අපි නුවණට යෙදෙන්න ඕන මොකද්ද? පටිච්ච සමුප්පන්නෝ කියනකොට අපිට යෙදෙන්න ඕන මේක තනියෙන් සකස් කරන්න බෑ කිසිම ධර්මයක්. කිසිම ධර්මයක් තනියෙන් සකස් කරන්න බෑ. එතකොට ඇත්තටම සියලු ධර්මතා ටික යටත් වෙන්නේ පටිච්ච සමුප්පාදයටද නැද්ද? දැන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට අයිති නොවන වෙන ධර්මයක් තියෙනවා. වෙන ධර්මයක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මුළු ලෝකේම ගොඩ නැගින්නේ, එහෙම නැත්නම් මුළු සමස්ත පටිච්ච සමුප්පාදයේම සමුදී වෙන්නේ අවිද්‍යාව ඇති තැන. කොතනද? අවිද්‍යාව ඇති තැන. එහෙනම් ඇහැ සමුදය වෙන්නේ කොතනද? රූපය සමුදය වෙන්නේ, චක්කු විඥානය සමුදය වෙන්නේ, කන සද්දේ, නාසය ගන්ධේ, දිව රසේ, කය පහස, මන ධම්ම මේ ඔක්කොම සමුදය වෙන්නේ අවිද්‍යාවට. එතකොට අපිට හිතෙන්න පුළුවන් ඇයි රහතන් වහන්සේලා
ඇහෙන් රූප දැක්කනේ. රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කනේ. කනෙන් ශබ්ද ඇහුවනේ. ඉතින් සම්මත වශයෙන් අපිට වෙන කියන්න වචනයක් නැහැ. හැබැයි මේකේ යථාර්ථය මොකද්ද කියලා අපි නුවණින් දැක ගන්න වෙනවා. ඇහි යථාර්ථය දකින්න වෙනවා. රූපේ යථාර්ථය දකින්න වෙනවා. චක් විඥානේ යථාර්ථය දකින්න වෙනවා. අපිට පටිච්ච සමුප්පන්න ධර්මයේ කවදාකවත් තනිව පවතින ඇහැක් ගැන කතා කරන්නේ නැහැ. තනිව පවතින රූපයක් ගැන කතා කරන්නේ හේතුම් පටිච්ච සම්භූතං. එහෙම නැත්නම් ඉමස්මින් සති දන්නෝති. මේ න්‍යායටයි සම්බන්ධ වෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ තියෙන ඇහැකින් තියෙන රූපයක් මම කියලා කෙනෙක් ඉඳගෙන දකින්නවා. එහෙමද නැද්ද? තියෙන ඇහැකින් තියෙන රූපයක් මම කියලා කෙනෙක් ඉඳගෙන දකින්නවා. මේකද නැද්ද මට්ටම? මේක තමයි මට්ටම. හැබැයි මේ තියෙන හැකින් තියෙන රූපයක් මම කියලා කෙනෙක් දකින්නයි කියන දෘෂ්ටි අපි කඩා ගන්න ඕන. මෙහෙම හිතමුකෝ. දැන් අපි කල්පනා කරමු මහා ඝන අන්ධකාරයක් මැද අපි හිතමු අමාවක රැයක කියලා. නේ? අමාවක රැයට ඝන අන්ධකාරය විතරයි. මොකුත් පේනවද? නෑ, කිසිම දෙයක් පේන්නේ නෑ. ඔය අතරතුර ඒ ඝන අන්ධකාරයේ මැද්දෙන් අපි හිතමු අපි මේ එළියට චුට්ටක් එන්න මොකද්ද කරන්නේ? නැගිටිනවා. ඒ නැගිටිනකොටම අපිට පේනවා කියලා හිතමු මොකක් හරි එළියක්, ආලෝකයක් අපි එකපාරට දකිනවා. ආලෝකයක් දකිනවා. එතකොට ආලෝකය දකිනවත් එක්කම අපිට සිහිපත් වෙලා එනවා මේ කණාමැදිරියෙක්ගේ මොකද්ද? කණාමැදිරියෙක්ගේ ආලෝකයක් නේද කියලා. කණාමැදිරියෙක්ගේ ආලෝකයක් නේද කියලා අපිට මොකක් වෙනවද? අපිට දැනගන්න ලැබෙනවා. දැන් මම මෙහෙම ඇහුවොතින් ඒ කණාමැදිරියාද ඉස්සල්ලා මුණ ගැහුනේ ආලෝකෙද? හරි. ආලෝකෙන් තොරව කණාමැදිරියෙක් ගැන කතා කරන්න පුළුවන්ද? කණාමැදිරියාගෙන් තොර ආලෝකයක් ගැන කතා කරන්න පුළුවන්ද? පුළුවන්. එතකොට මම මෙහෙම අහනවා. ඉස්සල්ලා ආවේ ආලෝකයේද ඉස්සල්ලා ආවේ කණාමැදිරියාද? ඈ? දැන් අපිට පුළුවන්ද මේ ආලෝකයෙන් කණාමැදිරියා වෙන් කරන්න? ඒ වෙලාවේ බෑනේ. ආලෝකයේ වෙන් කළොත් අන්ධකාරය විතරයි. ආලෝකයේ වෙන් කළොත් අන්ධකාරය විතරයි. කණාමැදිරියෙක් ගැන කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට නුවණ යෙදෙන්න ඕන මෙතනදී. මේ සිද්ධිය ඇතුලේ ආලෝකයේ මත පදනම් වෙලා තමයි අපි ඇත්තටම සරලවම කිව්වොත් කණාමැදිරියා ගැන කතා කළේ. එහෙමද නැද්ද? කණාමැදිරියා ගැන කතා කළේ. කණාමැදිරියා එළිය විහිදවනවා කියලා කතා කළේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපි තේරුම් ගන්න ඕන අපිට තේරෙන්නේ නැහැ පෙනීම මත පදනම් වෙලා තමයි අපි ඇහැ ගැන රූපය ගැන කතා කරන්න කියන එක. ඇහැ ගැන රූපය ගැන කතා කරන්න කියන එක. දැන් මොහොතකට අපි හිතලා බලමුකෝ මේ ස්ථානයේ මේ ගල්
ගෙඩිය දිහා බලනකොට අපිට හිතෙන්නේ කොහොමද? මේ ගල තිබුණා, ඒ තිබුණු ගල මගේ එහෙම මම දැක්කා. හරි. නිකන් ඇස් දෙක පියාගන්නකො. දැන් ඔහොම ඇස් දෙක පියාගෙන ඉන්නකොට ගලක් පේනවද දැන්? පේන්නේ නෑනේ. දැන් ගලක් පේන්නේ නෑ. හැබැයි දැන් හැඟීමක් නැද්ද? ඇස් දෙක පියාගත්ත නිසා ගල පේන්නේ නෑ. හැබැයි ගලක් තියෙනවා කියලා. ගලක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා නේද? ගලක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. ඇස් අරින්න කිව්වේ නෑ ඉතින් මං කාටවත්. දැන් එතකොට කල්පනා කරන්න, ඇස් වහගෙන හිටියත් ගල තියෙනවා කියලා සංඥාවක් තියෙනවා. හරි, මම මෙහෙම අහනවා. දැන් ඔහොම ඇස් දෙක වහගෙන හිටියේ මේ මොකද්ද කියන්න බැහැ නේද? අරක මොකද්ද? ඒත් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මොකක් හරි එකක් පෙන්නනවා කියලා හිතෙනවද නැද්ද? හිතනවා. ඇස් වහගෙන ඉන්න අපිට තවදුරටත් මෙහෙම හිතෙනවද නැද්ද? අන්ධයාට ඇස් තියෙනවා, හැබැයි අන්ධයාට පේන්නේ නැහැ. අන්ධයාට ඇස් තියෙනවා, අන්ධයාට පේන්නේ නැහැ කියලත් අපි හිතාගෙන ඉන්නවා. හැබැයි දැන් හිතන්න, මේ වෙලාවේ අපි ඔක්කොම මතකයේ දැන් මැකෙනවා. අපේ මතකයේ ඔක්කොම දැන් මේ වෙලාවේ මැකුණා. මොකුත් නැහැ. දැන් ඔයාලා, ඔය ඇත්තෝ වහන්සේලා හිතන්න, ජාති අන්ධෙක් විදිහට දැන් ලෝකෙට ඉපදුනා. දැන් මේ ඉපදුනේ. දැන් ඉපදිලා තියෙන අන්ධෙක්. දැන් ඇහැ ගැන, රූපේ ගැන බලෙන්වත් අත්දැකීමක් උපදවන්න පුළුවන්ද? කාටවත් බලෙන්වත් උපද්දවල දෙන්න පුළුවන්ද? උපද්දන්න බෑ, උපද්දල දෙන්නත් බෑ. ඇහැ රූප කියලා ආයතනයක් ගැන කතා කරන්නම බෑ. දැන් මේ වෙලාවේ ඔහොම ඉන්න ගමන් අපි හිතමු කන් දෙකත් ඇහෙන්නේ නැතිව යනවා. කයත් නිර්වින්දනය වෙලා යනවා, කයේ දැනීමත් නැති වෙනවා. දිවේ දැනීමත් නැති වෙනවා, නාසයේ දැනීමත් සම්පූර්ණයෙන් අක්‍රීය වෙනවා. හැබැයි මනස දැන් වැඩ කරනවා. මනස වැඩ කරනවා කියලා හිතමුකෝ. හැබැයි ඒ සියල්ලම අක්‍රිය වෙලා මනස වැඩ කරනකොට අපිට ඒත් තියෙනවා, සියල්ල දැන් මට මගේ කයත දැනෙන්නෙත් නෑ, මගේ ඇහැට පේන්නෙත් නෑ, මගේ නාසයට දැනෙන්නෙත් නෑ, මගේ කනට ඇහෙන්නෙත් නෑ කියලා හැඟීමක් මනසට එනවා. දැන් අපි හිතමු ඔය විදිහට තියෙද්දි ඔක්කොම මතකේ මැකිලම යනවා. මතකයන් මැකිලම යනවා, හැබැයි මනස වැඩ. මතකයන් ඔක්කොම මැකිලා යනවා, කිසිම මතකයක් නැහැ, මනස විතරක් වැඩ කරනවා. මනස විතරක් වැඩ කරනවා. දැන් ඒ මනසට පුළුවන්ද උපද්දවන්න ඇහැ රූපේ ගැන අත්දැකීමක්, කන සද්දේ ගැන අත්දැකීමක්, නාසයේ ගන්ධය ගැන අත්දැකීමක්, දිව රසය ගැන අත්දැකීමක්, කය පහස ගැන අත්දැකීමක් උපද්දවන්න පුළුවන්ද බැරිද? බැ. හරි, දැන් කිසිම මතකයක් නැහැ. හැබැයි දැන් සලායතනික අත්දැකීම් ටික ලැබෙනවා ඇස් අරින්න. සියලු සලායතනික අත්දැකීම් ටික දැන් ලැබෙනවා. හැබැයි දැන් ලැබුණට දැන් දන්නවද මේ ඇහෙන් රූපයක් දකින්නවා කියලා? දන්නේ නැහැ. කනෙන් සද්දයක් අහනවා කියලා දන්නේ නැහැ. නාසයෙන් ගන්ධයක් විඳිනවා කියලා දන්නේ නැහැ. කයෙන් පහසක් විඳිනවා කියලා දන්නේ
එහෙම හැඟීමක් එන්නේ, එහෙම හැඟීමක් එන්නේ. එහෙනම් පෙනීම මත පදනම් වෙලා අපි ප්‍රඥප්තියක් ගොඩ නගෙනවා. මොකද්ද පෙනීම කියන කාරණාවත් අපි පෙනීම කියලා නමක් දානවා නේද? පෙනීම කියලා ඉතින් අපි කතා කරන්නේ පැය නේද? ඒතරේ පෙනීම මත පදනම් උනේ නැත්නම් ඇහි රූපය අද්දකීම වෙනවද? ඇහිම මත පදනම් උනේ නැත්නම් කනේ සද්දය අද්දකීම වෙනවද? දිව රසේ දැනීම නැත්තා. එහෙනම් ඔන්න අපිට තේරෙනවා ඇහැ රූපය ගැන තනියෙන් කතා කරන්න පුළුවන් කමක්. පෙනීම ඇතිකල්හිමයි ඇහැ රූපේ. ඇහැ රූපේ කොතනද පෙනීම? එතනයි. පෙනීම කොතනද? ඇහැ රූපේ එතනයි. අපිට කවදාකවත් පෙනීමෙන් තොර ඇහැ රූපයක් හෝ ඇහැ රූපයෙන් තොර පෙනීමක් ගැන කතා කරන්න අපිට තේරෙන්න ඕනේ. එහෙමනම් මේ ඇහැ ගැන රූපය ගැන අත්දැකීම ලබන්නේ කොතනද? ඒ ලබන තැන තමයි ඇත්තට මොකක් වෙන්නේද? මොකක් වෙන්නේද? මෙතන තමයි පුජ්‍යලයා ගොඩ නැගෙන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපි හිතමු දැන් ආයතන හතක් පහළ වුණා උපදිනකොටම. දැන් අර අර වෙලාවෙන් පස්සේ ඉපදුන ආයතන කීයක් තියෙනවද? හතක්. හත්වෙනි ආයතනේ මොකද්ද කරන්නේ? දැන් හයක් ගැන දන්නවා. හැබැයි හතක් පහළ වුණත් දැන් අර විදිහට පහළ වෙච්ච ගමන් දන්නවද මොකද්ද මොකද්ද කියලා? එකක්වත් දන්නවද? එකක්වත් දන්නේ. එකක් ගැන දන්නේ නැහැ. 50ක් පහළ වුණත් දන්නවද? එහෙම කියන්න බෑ. එහෙනම් මේ දැන ගැනීම කොතනද? ඒ මත පදනම් වෙලා ආයතන ගැන කරන්නේ ඇත්තටම මොකද්ද? මඤ්ඤණාවද්ද නේද? මඤ්ඤති. මොකද්ද මඤ්ඤණාව කියලා කියන්නේ? මඤ්ඤණාව කියන්නේ මොකද්ද? පණවා ගන්නවා. තව විදිහකට කිව්වොත් අපි මොකද්ද කරන්නේ? අපි දන්නේ නැහැ ඇත්තටම. පෙනීම කියලා අපිට යම් ආකාරයක් නේද? යම් ආකාරයක්, ලකුණක්, නිමිත්තක්. ඒ මත පදනම් වෙලා උද්දේශයක් මොකද්ද? ඇහැ රූප පේනවා. මං කියන්නේ පැහැදිලිද? දැන් අපි කල්පනා කරගන්න ඕන. එහෙමනම් ඇත්තම කතාව ඇහැ පෙනෙව්වේ මන ආයතනයෙන්ද නැද්ද? රූපේ එතකොට පේනවයි කියලා. එහෙනම් ඇත්තම කාරණාව එතන සිද්ධ වුණේ ඇහැ රූප චක්කු විඥානයේ හරහා පෙනෙනවා කියලා අපි කරලා තියෙන්නේ මොකද්ද මේ? මානසිකාරයක්ද නැද්ද? මානසිකාරයක් සිද්ධ වෙලායි තියෙන්නේ. එතකොට එතන සිද්ධ වෙලා තියෙන්නේ මොකේ ක්‍රියාකාරීත්වයද? මන ආයතනයේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙලා. මන ආයතනයේ ක්‍රියාකාරීත්වයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කළොත් ඇත්තටම ඇහැ සමුදය වුණා වගේ පෙන්නුවට ඔන්න ඕක කියනකොට සමහර අයට රිදෙනවා ඇයි? එතකොට මොකක්වත්ම නැද්ද? හේදි මේ පෙන්වන්නේ තියනවා වගේ. පෙන්නවද නැද්ද? පෙන්නවා. හැබැයි ඇත්තටම තියනවා වගේ පෙන්නනවාද? පෙන්නනවා කියලා කිව්වට හැබැයි එතනත් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඇහැ තියෙනවා කියලා හිතනවද නැද්ද? හරි, හිතන්නේ නැතුව මොන හරි කරන්න පුළුවන්ද ඇහැ තියෙනවා කියලා? රූපේ තියෙනවා කියලා මෙනෙහි කරනවද නැද්ද? මානසිකාර කරනවා. පේනවා කියලා මානසිකාර කරනවා. දැන් ඇත්තම කතාව පෙනීම නැත්තම්, පෙනීම කියන මානසිකාරය නැත්තම් ඇහැ රූපය ගැන පණවන්න එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් ඕක මොහොතක් මොහොතක් පාසා සිදු වෙනව නැති වෙනව කියලා නේ අපි හිතන්නේ. මේ වෙලාවේ පේන හිත හටගත්තොත් තමයි මේ වෙලාවේ පේන්නේ නේ. ඇත්තටම මේ වෙලාවේ සිතක් පහළ වුණේ නැත්තම්, සිතේ පහළ වීම නැති වෙලා ගියොත්, එහෙම නැත්තම් විඥානයේ අත්දැකීම සාමුලෙන් නැති වුණොත් සලායතනික අත්දැකීමක් ලබන්න පුළුවන්. සලායතනික අත්දැකීමක් ලබන්න. එහෙනම් අපි කල්පනා කළොත් මේ වෙලාව තුළ අපිට
යම් අත්දැකීමක් ලැබුවොත් ඒ අත්දැකීම මත පදනම් වෙලා තමයි අපේ මුළු සමස්ත ලෝකය ගැන මානසිකාර කරන්නේ. ඔබට දැන් පෙර ඉඳලා ඇහැ තිබ්බා මීට මොහොතකට කලින් තිබ්බා මම මීට කලිනුත් මේක දැක්කා කියලා මානසිකාරයක් කර වෙන එකක් කරන්න පුළුවන්ද? මෙනෙහි කිරීමක් කර. ඒ මොහොත තිබ්බා නම් ඒ මොහොතට යන්න පුළුවන් වෙන්න ඕනේද නැද්ද පෙර මොහොතට? ආයි යන්න බෑ කෙනෙක් ඉඳලා නැහැ මේ මොහොතේ. ඒ වෙන මොහොතක් එහෙම තිබිලා නැහැ. මේ මොහොත කියන්නේ මේ මේ වෙලාවේ සලායතනික අත්දැකීම මත පදනම් වෙලා අපි මොකද්ද කරන්නේ? අතීතයක් ගැන හුදු මඤ්ඤණාවක් කරනවා. අතීතයක් ගැන මඤ්ඤණා කරනවා. හැබැයි වර්තමානයේ මඤ්ඤණාවට අහු වුණොත්ද නැද්ද අතීත අනාගත කියන දෙකම පැනවෙන්නේ. එහෙනම් වර්තමානයේ මඤ්ඤණාවක් නම් අතීතයක් ගැන කතා කරන්නම අනාගතයක් ගැන කතා කරන්නම දැන් අපි කරන්න ඕන අපේ තියෙන වචන ටික දැනුම් පද්ධතිය පැත්තක තියලා මේ අත්දැකීම ලබන තැන ගැන අපි හිතලා බැලුවොත් දැන් මේ අත්දැකීම ලබන තැන තමයි අපිට මොකද්ද වෙන්නේ කෙනෙක් දෙයක් කියන සිද්ධිය පැන වෙන්නේ නේද කෙනෙක් දෙයක් දකිනවා දෙයක් අහනවා දෙයක් විඳිනවා කියන හැඟීම පහළ වෙන්නේ කොතනද මේ අත්දැකීමක් ලබන මොහොත තුළ එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන ඇත්තටම මේ ඇහැ කියන ධර්මය රූපේ චක් විඥාණය තිබිලාද පැනවිලාද පැනවිලා කොහොමද පැනුනේ පටිච්ච සමුප්පන්න ඉමස්මින් සති ඉදන්නෝති සරලවම කිව්වොත් මේ ඇති කල්හි මේ එහෙනම් මේ සලායතන පිළිබඳ අපි කරලා තියෙන්නේ මොකද්ද මඤ්ඤණාවක් සලායතන පිළිබඳ මඤ්ඤණාවක් නම් පේනවා කියන එක මොකක්මද? පේනවා කියන එක මඤ්ඤණාවක් නෙවෙයි. එතකොට දැන් අපි කල්පනා කළොත් අහවල් දී පේනවා. අහවල් අහවල් පාටයි. අහවල් අහවල් හැඩයෙන් යුත්තයි, දිගින් යුත්තයි, පළලින් යුත්තයි කියලා කරන්නේ මානසිකාරයක් නෙවෙයි. මානසිකාරයක් නෙවෙයි. මෙනෙහි කිරීමක් නේ කරන්නේ. එතකොට ඇත්තම කතාව අපි මේ මෙනෙහි කරලා තියෙන්නේ පැනවිච්ච ඇහැක් ගැන පැනවිච්ච රූපයක් ගැන පැනවිච්ච පෙනීමක් ගැන තමයි මෙනෙහි කරලා තියෙන්නේ. දැන් අපි තවදුරටත් කල්පනා කරලා බැලුවොත් අපි හීනයක් දකිනවා. මොකද්ද? හීනයක් දකිනවා. ඒ හීනේ මොකද්ද දන්නවයි අපි කරන්නේ? අපි ඒ හීනේ තුල මොකක් බලනවද? රූපවාහිනී නරඹනවා හීනේ. මොකද්ද? හීනෙන් රූපවාහිනියක් නරඹනවා. ඒ වෙලාවට ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒ වෙලාවට ඒක ඇත්තක්. ඒ වෙලාවට ඒක ඇත්තක් වෙලා තියෙන්නේ. හැබැයි ඇහැරිලා බැලුවම මොකද්ද හිතෙන්නේ? එහෙම බලලා නෑ ඒක බොරුවක් කියලා හිතෙනවා. හැබැයි දැන් මේ ඇත්තට රූපවාහිනී බලනවායි කියලා හිතන තැන අපිට තේරෙන්නේ මොකක් විදිහටද? අපි දැන් ඇත්තටම අපි රූපවාහිනී බලනවායි කියලා හිතාන ඉන්න තැන අර හීනෙන් දැකපු රූපවාහිනීම තමයි. ඒකේ වෙනසක් නෑ. ආයි වෙනසක් තියනවද? වෙනසක් තියනවද? අර හීනෙන් ලැබපු අත්දැකීමයි මේ දැන් ඒ ලබන අත්දැකීමේ කිසිම වෙනසක් නෑ. ඒ වෙලාවට ඒකත් ඇත්ත, මේ වෙලාවට මේකත් ඇත්ත වෙලා. ඇත්ත වෙලාද නැත්ද? දැන් අපි කල්පනා කළොත් රූපాయని තිරේ නිකන් අපි උපමාවට ගත්තොත් ඒ තිරේ තුල ඇත්තටම නලු නිලියෝ ඉඳලා තියෙනවා. ඒ තිරේ ඇතුල එහෙම රංගපෑමක් වෙලාම තියෙනවද? නෑ. තිරේ ඇතුල එහෙම දෙයක් වෙලාම නැහැ. හැබැයි අපිට තේරෙන්නේ මේ අවිද්‍යාසහගත තිරේ ඇතුලේ මේ රඟපාන රඟපෑමත් ඉහි රඟපෑමම කියන එක අපිට වැටහෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක විතරක් නෙමෙයි තිරේ මේකත් මොකද්ද? නේ? මේකත් තිරයක් තමයි. දැන් අපි එතන බැලුවොත් ඩොට් ගොඩක් නේ. ඩොට් ගොඩක් කියලා නිකන් සරලව කියමුකෝ. ඒ ඩොට් ගොඩ නළුවෙක් නිලියෙක් බවට පත් කරන්නේ කොහෙන්ද? මානසිකාරයෙන් නෙවෙයිද?
ඇත්තටම අපිට මේ කහ පාට නිල් පාට රතු පාට රවුමක් දිගක් පළලක් උසක් මහතක් කියලා මානසිකාරයේ මෙහෙද ගොඩ නැගෙන්නේ අර ඩොට් ගොඩේද ඈ හරි හරි හොඳයි ඩොට් ගොඩේ ගොඩ නැගෙනවා නะ කොහෙද ගොඩ නැගෙන්නේ අපේ මානසිකාරයේනේ තියෙන්නේ හැබැයි අපේ මානසිකාරයේ ගොඩ නැගෙන එක අපි හිතා ගන්නවා කොහෙ තියෙනවා කියලාද තිරේ ඇත්තටම නළුවා ඉඳලාද ඈ නළුවා කියලා ගිහිල්ලා හැම් පිටීම ගැහුවොත් එම වදින්නේ කොහෙද ඈ තිරේ නළුවාගේ වදින්නේ නෑ නිලියගේ වදින්නේ දැන් අපිටත් තියෙන්නේ මොකද්ද අපේ අපි හිතමු අපේ පුතා කියලා හිතන් ඉන්න අපේ හතුරා කියලා හිතන් ඉන්න හැබැයි හතුරා කියලා ගන්නෙ අර ටීවී එකේ අපි දැක්ක වර්ණ සටහන් ටික තියෙනවනේ ඩොට් ටික ඒක බලලා ගොඩ නගාගත්ත මානසිකාරය තියෙනවා ඒ වගේම තමයි දැන් මෙතනත් මොකද්ද කරන්නේ මේ මානසිකාරයේ මතෙන් ගිහිල්ලා මගේ දරුවා කියලා හිතානේ තඩි බානවා ගිහිල්ලා අපි හිතන්නේ දරුවාගේ පිටේ වදිනවා කියලා මෙනෙහි කරනවා හැබැයි මෙනෙහි කරාට ඇත්තටම එතනදී හටගත්තේ දරුවා නෙවෙයි එතන හටගත්තේ කාය විඥානය එතන හටගත්තේ කයත් පොට්ටබ්බයත් කාය විඥානය දරුවාගේ කායද මගේ කායද ඉපදුනේ දරුවාගේ කයට ගැහුවා කියලා හිතාන හිටියට එතන තමයි ඉපදුනේ මොකද්ද මේක අපි පැත්තෙන් බලන්න ඕන. කය ඉපදුනා, පොට්ටබ්බ ඉපදුනා, කාය විඥාණය ඉපදුනා. එතකොට ඒ ටික කොහෙන්ද ඉපදුනේ? දැන් ඔන කල්පනා කරමු. අපි හිතන් ඉන්නේ එළිය ඉපදුනා කියලානේ. ඈ? එළියද ඉපදුනේ? ඉපදෙච්ච තැනක් තියෙනවද ඇතුළේද ඉපදුනේ? නෑ මේක හේතු ප්‍රත්‍යයෙන් ඉපදුනා මිසක් එළිය ඉපදුනෙත් නෑ. ඇතුළේ ඉපදුනේ ඒ නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕන අනාත්ම විච්ච වර්ණ සටහනක් කියලා කියන්නේ වර්ණ සටහන කියලා අපි කියන්නේ ඇත්තටම මොකක් හින්දාද මේ වර්ණ සටහන කියලා අපි ගන්නෙත් මේක පැහැදිලි කරන්න ඕන නිසා ඈ මොකද වර්ණ සටහනෙන් අපිට රූපේ වෙන් කරන්න බෑ රූපෙන් වර්ණ සටහන වෙන් කරන්නත් බෑ මොකද මේ වර්ණ සටහන කියන්නේ අපේ අවිද්‍යාවෙන් පැනවෙන රූපය ඒ මත තමයි අයෝමිසෝ මානසිකාරී ක්‍රියාත්මක වෙලා එක කෙනෙක් දෙයක් බවට පත් කරගන්න. අපි තේරුම් ගන්න ඕනේ වර්ණසටහන පවා පැනවෙන දෙයක්. මොකද්ද? මේ වර්ණසටහන පවා පටිච්ච සම්පන්නව පැනවෙන දෙයක් මිසක යම් තැනක තියනවා. තියනවා කියන දෙයට පත් කරගත්තොත් ඒක යමක් බවට පත් වෙනවා අම්මා බවට තාත්තා බවට ගහ බවට ගල බවට ගෙඩිය බවට කොළේ බවට පත් කරගන්න. හැබැයි අත්දැකීම ලබන මොහොතටද නැද්ද? පෙනීම ඇති මොහොතටද නැද්ද වර්ණ සටහනක් ගැන කතා කරන්න වෙන්නේ? ඒ මොහොතට ඒ වර්ණ සටහන ඇත්තක් බවට පත් වුණොත් තියෙන දෙයක් බවට පත් වුණොත් මොකක් වෙනවද? ඒක අම්මා තාත්තා දුව පුතා ඉර හඳ තාරකා ගස් ගල් වලින් පිරිච්ච ලෝක ප්‍රඥප්තියක් බවට පත් වෙනවා මාර ප්‍රඥප්තියට අහු වෙනවා මාර ප්‍රඥප්තියට අහු වෙච්ච ගමන් පුජ්‍යල භාවය ගොඩ නැගෙනවා දුක සමුදය වෙනවා ලෝකේ සමුදය වෙනවා දැන් එහෙමනම් අපි කල්පනා කරගන්න ඕන අපි දැන් මෙහෙම හිතමු තව විදියකට උපමාවක් ගත්ත තින් දැන් ඔන්න ඇහුණා නේද ඇහුණා නේද අපි හිතමු සද්දෙට කතා කරන්න පුළුවන් කියලා. බෝවන්සලාට නෙවෙයි සද්දෙට කතා කරන්න පුළුවන් කියලා හිතමුකෝ. ඒ සද්දේ කොහේ ඉඳලාද ආවේ? සද්දේ කොහේ ඉඳලාද ආවේ? දැන් අපි කියනවා කොහොමද? දකුණු අතයි වම් අතයි එකතු කරපු නිසා ස්පර්ශයෙන් සද්දය ආවා. ඇත්තටම දකුණු අතෙන් දාවි වම් අතෙන් දාවි. කොහෙන්ද ආවේ? කොහෙන්වත් ආවේ නෑ නේද? දැන් අපි කල්පනා කරොත් සද්දෙට ඔය අත් දෙක ගැන කතා කරන්න වෙන්නේ කොයි වෙලාවටද? ඇහෙන වෙලාවෙ නෙමෙයිද? ඉපදෙන වෙලාවෙ නෙමෙයිද? ඉපදෙන වෙලාවෙ කියන්න පුළුවන් කොහොමද? දකුණු අත වම් අත ස්පර්ශයෙන් ඉපදුනා. දකුණු අත වම් අත ස්පර්ශයෙන් ඉපදුනා. හැබැයි
සබ්දය දකුණු අතට අයිතිත් නැති වං අතට අයිතිත් නැති කොහේවත් ඉඳලා ආවෙත් නැති කොහෙටවත් යන්නෙත් නැති හැබැයි ස්පර්ශය නිසාම හටගත්තා. හැබැයි දකුණු අතෙන් සද්දේ වෙන් කරන්නත් බෑ, වං අතෙන් වෙන් කරන්නත් බෑ, ස්පර්ශයෙන් වෙන් කරන්නත් බෑ. ඇහිම ඇතිකල්හිමයි ඇහිමට මොකක් කරන්න වෙන්නේද? අත් දෙක ගැන කතා කරන්න අවස්ථාව යෙදෙන්නේ අත් දෙක ස්පර්ශ වෙලා හටගත්තයි කියලා කියන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපිටත් පෙනීම ඇතිකල්හිම තමයි කතා කරන්න වෙන්නේ. මොකද්ද? ඇහැ රූප ස්පර්ශ වෙලා පෙනුනයි කියලා. හැබැයි එනම් ඒ පෙනීම ඇහැට අයිතිත් නෑ, රූපෙට අයිතිත් නෑ, ස්පර්ශයට අයිතිත් නෑ. තින්නන් සංගති පස්සෝ පස්ස පච්චා වේදන. දැන් අපි කල්පනා කරගන්න ඕන මේ ඇහැ රූප චක්කු විඥානයේ කියන එක එහෙමනම් තිබිලාද පැමිණිලාද තියෙන්නේ? ඒ පේනවයි කියලා දැනගන්න මොහොතත් එක්කම අපි කරලා තියෙන්නේ මොකද්ද? මානසිකාර්යය. අර සද්දෙට සද්නේ කියන මොහොත, ඒ ඇහෙනවයි කියන මොහොත ඇත්තටම කොහෙවත් තිබිලා ආවේ නැහැ. කොහෙටවත් යන්නේ නැහැ. ඒ මොහොතේම තමයි අත් දෙක ගැන කතා කළේ නේද? එහෙනම් අපි කල්පනා කරගන්න ඕන මොහොතක් පැනවිලා මිසක් මොහොතක් තිබිලාද පැනවිලාද තියෙන්නේ? මොහොතක් පැනවිලා. ඒ පැනවිච්ච මොහොත නිසාද නැද්ද අත් දෙක ගැන කතා කළේ? අත් දෙකක ස්පර්ශයක් ගැන කතා කළේ. එහෙනම් අපිටත් මේ වර්තමානයේ මොහොතක් ගැන කතා කරන්නේ මොකක් මත පදනම් වෙලාද? පෙනීම මත පදනම් වෙලා තමයි පෙනුණු මොහොතක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් ඒ මොහොත නිත්‍ය වශයෙන් තිබිලාද, ඒක පටිච්ච සමුප්පන්න වශයෙන් පැන වෙලාද? දැන් කල්පනා කරන්න. පෙනීම ඇතිකල්හිම ඇහැරූපෙනම් ඒක පටිච්ච සමුප්පන්නයි නම් ඒ මොහොත කියන කාරණාවයි පෙනීම ඇත්තක් විච්ච තැනද නැද්ද පැනවෙන්නේ? මොහොතක් හම්බෙන්නේ මොකක් තුළද? දැන් කතා කරන්න. ඇහැ හම්බුනොත්ද නැද්ද? රූපය හම්බුනොත්ද නැද්ද? පෙනීමට අයිතිකාරයෙක් පැනවුවද නැද්ද? දැන් පෙනීමට අපි අයිතිකාරත්වයක් දානවා මොකෙක් කියලාද? එකෙක් කියලානේ. එහෙම නැත්තම් මම කියලා. පෙනීම මම වෙන තැන කතා කරනවා ඇහැ ගැන, රූපේ ගැන. මගේ හෙන් රූපේ දැක්කා. මගේ හෙන් රූපේ දැක්කා. ඇත්තටම පෙනීම කොහෙවත් තිබිලාවද? පෙනීම කොහෙවත් තිබිලාවද? ඇහැ තිබිලාද ආවේ, රූපේ තිබිලාද ආවේ? නෑ. පෙනීම ඇතිකල්හිම ඇහැ රූපේ පැන වුණා. පෙනීම ඇතිකල්හිම ඇහැ රූපේ පැන වුණා. ඇහැ රූප ස්පර්ශ වෙලා පෙනුණයි කියන ප්‍රඥප්තිය ගොඩ නැගුණා. හැබැයි අපි ගත්තා මොකද්ද? ඒක පුජ්‍යල වශයෙන්. එහෙනම් මෙතන ක්‍රියාත්මක වුණේ අනාත්ම විච්ඡ ස්කන්ධ ධර්මතා ටිකක්ද ආත්ම විච්ඡ ස්කන්ධ ටිකක්ද? අනාත්ම ටිකක්ද ආත්ම ටිකක්ද? අනාත්ම අනාත්ම ටිකක්. එහෙනම් ඇත්තටම එහෙනම් අපි තීරුම් ගන්න ඕන මේ කොහෙවත් තිබිලාපු පෙනීමක් නෙවෙයි, කොහෙවත් තිබිලාපු ඇහැක් නෙවෙයි, කොහෙවත් තිබිලාපු රූපයක් කාටවත් අයිති එකක් නෙවෙයි, කොහෙටවත් අයිති එකක් නෙවෙයි, යමක් කෙනෙක් දකිනවා නෙවෙයි, මේක හුදු මඤ්ඤණාවක්, මේක හුදු පැනවීමක්, මේක හුදු මඤ්ඤණාවක්, මේක හුදු පැනවීමක්. එහෙනම් ඔන්න දැන් අපි කල්පනා කරලා ගත්ත තින් අපිට දැන් ඇහැ ඇති තැනක් හම්බ වෙනවද? ඇහැ ඇති තැනක් හම්බ වෙනවද? අහවල් තැන තිබුණේ කියලා, අහවලාගේ කියලා. රූපේ ඇති තැනක් හම්බ වෙනවද? අහවල් තැන තිබුණේ, අහවලාගේ කියලා. පෙනීම ඇති තැනක් හම්බ වෙනවද? අහවල් තැන කියලා, අහවලාගේ කියලා. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න භවක් තියෙනවා. තේරෙන්නේ නැද්ද? දැන් උත්තර දෙන්න නිදියන් එපා. ඉතින් මම විතරක් ඇහැරලා ඉඳලා වැඩක් නැහැ නේද? ඉතින් මං එහෙනම් ඇහැරලා පාඩුවේ වෙන මානසිකාරයක් කරගෙන ඉන්නවා ධර්මයේ පිළිබඳ.
අහන දෙයට උත්තර ඕනේ. දැන් ඇහැ කොතන හරි තියෙනවද පැනවෙනවද? කොතනවත් පැනවිලාද? කාතුලවත් පැනවිලාද? පටිච්ච සමුප්පන්නවද? අන්න හරි. එහෙනම් පටිච්ච සමුප්පන්නෝ කියනකොට ගන්න හොඳ නෑ. කොතනකවත් යම් තැනක එක මාත්‍රයකට එක දසමකටවත් ඇති වෙලා නෙවෙයි මේ තියෙන්නේ. යමෙක් තුල එක මොහොතකට බිन्दु මාත්‍රයකටවත් කෙනෙක් තුල නෙවෙයි මේක සකස් වෙලා තියෙන්නේ. යමෙකුට යමක් බිन्दु මාත්‍රයකට අල්ප මාත්‍රයකටවත් පෙනිලා නෙවෙයි මේ තියෙන්නේ. පෙනිච්ච බවට ඇහැ රූපේ ඇති බවට මඤ්ඤණාවක් පමණමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. හුදු මඤ්ඤණාවක්. මොකද්ද මඤ්ඤණාව කියලා කියන්නේ? ඇත්තනම පණවා ගැනීමක්, මවාපෑමක්, මවා ගැනීමක් විතරයි මේ සිද්ධ වුණේ. එහෙනම් දැන් අපි කල්පනා කරගත යුතුයි, ඇහැ කියන කාරණාව කොහෙවත් තිබිලා නැහැ. කොතනකවත් තිබිලා නැහැ. රූපේ කොහෙවත් තිබිලා නැහැ. කොතනකවත් තිබිලා නැහැ. ඇහැ කොහරි පිහිරලා තිබ්බද? අනන් රූපේ කොහරි පිහිරලා තිබ්බද? පෙනීම කාතුල හරි සිද්ධ වුණාද? ඥානාත්මයි. අන්න එහෙනම් ඇහැ නැති තැන හම්බ වෙනවද නැද්ද? ඇහැ නැති තැනද ඔය හම්බ වෙන්නේ? ඇහැ ඇති තැනද? ඇහැ නැති තැන. ඒ හම්බ වෙන රූපය. හැබැයි මේකෙන් කියනවද තිබිලා නැති වෙලා කියලා? ඈ නෑ. ඇහැ නැති තැන හම්බ වෙනවයි කියනකොට එකපාරටම ඇස් දෙක උඩ ගිහිල්ලා කට ඇඹරිලා නළල රැලි වැටෙන්නේ ඇයියේ? ඈ තේරිලා නැතිකම නේද? ඇත්තම කතාව ඒක නෙවෙයි. ඇත්ත ඒක. එනිසා අපි කල්පනා කරලා බලන්න ඇහැ නැති තැන කියනකොට, එහෙනම් මට කියන්නක ඇහැ කොහෙද තියෙන්නේ කියලා. ඇහැ තිබිලාද පැනවිලාද? පැනවිලා. කොතනද පැනවුනේ? පැනවිච්ච තැනක් කියන්න පුළුවන්ද? අන්න ඒ නිසා තමයි ඒකට කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති. මේක මේ නිත්‍ය වශයෙන් පවතින ධර්මයක්. ඒ අනිත්‍යයි කිව්වේ ඒකයි. මේක අස්තිර ධර්මයක්, ස්ථිර වශයෙන් පනවන්න බෑ මෙන්න මෙතනයි කියලා. පුළුවන්ද පනවන්න? බෑ. ඇයි? මේක මවා පෑමක් මිසක් මෙන්න මෙතනයි හටගත්තේ, අරය තුලයි හටගත්තේ, මෙයා තුලයි හටගත්තේ කියලා පෙන්වන්න පෙන්වන්න බෑ. ඒ කරන එක මඤ්ඤණාවක්. එහෙනම් දැන් පැහැදිලිද? ඇහැ තියෙන තැනක් නෑ. රූපේ තියෙන තැනක් නෑ. චක්විඥානයේ තියෙන තැනක්, චක්විඥාණයෙන් දත යුතු දහම් තියෙන තැනක්. එහෙනම් ඔන්න ඒ නිසයි අපි කිව්වේ මේක අනාත්ම විච්ච ධර්මතාවයක්. අනාත්ම විච්ච ධර්මතාවයක්. එහෙම නැත්නම් මේක මේ කොහෙවත් තිබිලා, කොතනකවත් තිබිලා නෙමෙයි. ඉතින් අපි මේක තෝරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේක තෝරගන්න එක පැත්තක තියලා අපි වෙන වෙන දේවල් මේක අහගෙන ගිහිල්ලා කතා කර කර හිටියට මේක තේරෙන්නෙත් නෑ. තේරුම් ගන්නත් බෑ. ඉතින් මේක තේරුම් ගන්නවා හැර වෙන මොනවාද ජීවිතේ දැන් ඔය තේරුම් ගන්න ඔච්චර කඩි මුඩියල ඇති වෙන්නේ? ඒ නිසා ලෝකේ පෙරලන්න ගියත් වැඩක් නෑ. ලෝකේ හම්බ වෙච්ච නිසායි පෙරලන්න යන්න. තියෙන තැනක් හම්බෙලාද නැද්ද අද? දැන් අර ඇහැ තියෙන තැන හම්බෙලාද නැද්ද? තියෙන්නේ. හම්බෙලානේ? හම්බෙලා. රූපේ තිබ්බ තැන හම්බ වෙලා. එතකොට චක්කු විඥානේ හම්බ වෙලා. එතකොට ඒකෙන් දති යුතු දේ, අහවල් දේ, මේ දේ, අර දේ කියලා හම්බ වෙලාද නැද්ද? දැන් හම්බෙච්ච දේ හොය හොයා යනවා. හැබැයි මේක ඇත්ත හොයන්නේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන ඇහැ නැති තැන කියන්නේ කොතනද? ඇහැ නැති තැන කියලා කියන්නේ මේ නැත අන්තයක නැති බවක් ගැන කතා කරන එකක්ද? මොකද්ද මේ කියන්නේ? ඇහැ අහවල් තැන කියලා නිත්‍ය වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් එකක්ද? පටිච්ච සමුප්පන්නව ගොඩනගපු එකක්ද?
රූපය අහවල් තැන කියලා පෙන්වන්න පුළුවන් එකක්ද පටිසම්පන්නව ගොඩනගපු එකක්ද? එතකොට අපිට හිතේ නෑ මට පෙන්වන්න පුළුවන් මෙන්න මෙතනයි ගල් ගෙඩිය කියලා ගිහිල්ලා හරි මට අල්ලලා පෙන්වන්න කියලා කියනවා. ගිහිල්ලා අල්ලනවා. හැබැයි ගල් ගෙඩිය කියලා හිතුවට එතන ගල් ගෙඩිය දීපදුනේ කය පොට්ටබ්බ දීපදුනේ. හරි. කය දකින්නත් බෑ පොට්ටබ්බේ දකින්නත් කය දකින්න බෑ කාටවත් ඈ. කය දකින්න බෑ පොට්ටබ්බේ දකින්න බෑ ඊයේ. ඇයි දකින්න බැරි? ඈ? කය දකින්න බැරි ඈ. කය දකින්නයි කියලා මඤ්ඤණා කරන්න පුළුවන් හැබැයි කය දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි කය අනිදස්සන ධර්මයක්. කය කියන කාරණාව උපදින්නේ මොකක් කරාද? ඇහැට ගැටෙන්නේ කයද වර්ණ රූපද? ආ එහෙනම් කයට ගැටෙන්නේ මොකද්ද? පොට්ටබ්බ මිසක් කය ඇහි ගැටෙන්නේ නැහැ. කය කවදාකවත් ඇහැට ස්පර්ශ වෙන්නේ කය දකින්න පුළුවන් කමක් නෑ ඒක මඤ්ඤණාව. අපි හිතනවා නම් පේන දේ අල්ලන්න පුළුවන් අල්ලපු දේ ඉඹින්න පුළුවන් ඉඹපු දේ ලෙව කන්න පුළුවන් කියලා මේක මොකද්ද? මේක පුදුමාකාර විහිළුවක්. මේක පුදුමාකාර මඤ්ඤණාවක්. මොකද පෙනිච්ච දේ මොකද්ද? යම් තැනක තියෙන දෙයක් නෙවෙයි යම් කෙනෙකුට පේන දෙයක් නෙවෙයි පටිච්ච සමුප්පන්නව ගොඩනගපු ධර්මයක්. යම් තැනක තියෙන යමක් කෙනෙකුට පෙනුනා නෙවෙයි නම් අල්ලන්න කවදාකවත් බෑ. එතකොට අල්ලනවා කියලා මඤ්ඤණාවක් කරන්න පුළුවන් අල්ලන්නේ යම් තැනක තියෙන දෙයක් යමෙක් දැනීම මත පදනම් වෙලා අපි මොකද කරන්නේ? කය ගැන පොට්ටබ්බී ගැන මඤ්ඤණා කරනවා මිසක් අපිට කවදාකවත් කය තියෙන තැන පණවන්න බෑ පොට්ටබ්බේ තියෙන තැනක් පණවන්න. කවුරුවත් තුළ තිබුණා නෙවෙයි කොතනවත් තිබුණා නෙවෙයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. එහෙනම් ඔන්න ඕක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න ඔය ධර්මතාවයේ තේරුම් ගන්නකොට අපිට හම්බෙන්නේ ඇහැ නැති තැන, රූපය නැති තැන, චක්කු විඥානය නැති තැන. ඇයි? රූපේ කොහෙවත් තිබුණා නෙවෙයි, ඇහැ කොහෙවත් තිබුණා නෙවෙයි, කවුරු තුලවත් තිබුණා නෙවෙයි, කවුරුවත් දැක්කා නෙවෙයි, පටිච්ච සමුප්පන්නව සංකතව මේක පහළ. එතකොට අපි කල්පනා කරගන්න ඕන, එහෙනම් මේ තිබුණු දෙයක් නැති කරන එකද නිරෝධය කියලා කියන්නේ? ඔන සමුදේ දැක්කා, සමුදේ දකින්නකොට මේ සමුදේ දකින්නකොටම දැක්ක අපි මොකද්ද? ඇයි නිරෝධය දැක්ක කියලා කියන්නේ? ඇයි නිරෝධය දැක්ක කියලා කියන්නේ? ඇහැ තියෙන තැන හම්බුනොත්ද නැද්ද මොකක් වෙන්නේ? ඇහැ තියෙන තැන හම්බුනොත් දුක්ඛ ප්‍රඥප්තියට හේතුව තියෙනවද නැද්ද? පුජ්‍යල භාවය තියෙනවා. ලෝකය හට ගන්නවා. හැබැයි ඇහැ තියෙන තැනක් නැහැ කියලා අපිට මුණ ගැහෙනකොට ඇහැ නැති තැන, රූපේ නැති තැන, චක් විඥානෙ නැති තැන මොකද්ද නැත්තේ? මාර හෝ මාර ප්‍රඥප්ති නැ, පුජ්‍යල හෝ පුජ්‍යල ප්‍රඥප්ති නැ, දුක හෝ දුක්ඛ ප්‍රඥප්ති නැ, ලෝකේ හෝ ලෝක ප්‍රඥප්ති නැ. එහෙනම් කවුරුන් කුමක් වෙනුවෙන් දුක් වෙන්නේද මේ අනාත්ම විච්ඡ ධර්මතාවය ඇතුළ? එහෙනම් මේ අපි ඇත නැත කියන අන්ත දෙකට බහිනවා නම් බහින්නේ කෙනෙක් යමක් කෙනෙකුට මුණ ගැහෙනවා කියන පදනෙමෙන්ද නැද්ද? ඇත කියන්නේ කෙනෙකුට යමක් මුණ ගැහෙනවා කියන එක. නැත කියන්නේ කෙනෙකුට යමක් මුණ ගැහෙන්නේ නැහැ කියන එක. එහෙනම් නැත කියලා බහින්නේ කෙනාද නැද්ද? ඇත කියලා බහින්නේ කෙනාද නැද්ද? අනාත්ම විච්ඡ ධර්මතාවයක් ඇතුලේ ඇත කියලා බහින්නේ මොකාද? නැත කියලා බහින්නේ කවුරුන්ද? බහින්න කෙනෙක් නැහැ. බහින්න කෙනෙක් නැහැ. පුජ්‍යල භාවයේ දුරු වෙනකොට, මාර ප්‍රඥප්තිය දුරු වෙනකොට, ලෝකයේ දුරු වෙනකොට, එහෙම නැත්නම් ලෝකයේ ලෝක ප්‍රඥප්ති නැති වෙනකොට, එහෙනම් ඇත නැත කියන අන්ත දෙකමයි ති සක්කාය
දිට්ඨියට බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේ ධර්මතාවයයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නකොට අපිට ඇත කියලා බහින්න කෙනෙකුත් නැහැ, නැත කියලා බහින්න කෙනෙකුත් නැහැ. ඇයි? යමක් කෙනෙකුට මුණ නොගෙහෙන තැනක පටිච්ච සමුප්පන්න සංකතොයිච්ච ධර්මතාවයේ මතුවෙන තැනක ඇත කියන්නේ කවුරුන්ද, නැත කියන්නේ කවුරුන්ද, ඇති උනේ කොහෙද, නැති උනේ කොහෙද? මෙන්න මේක දකිනකොට අපි තේරුම් ගන්නවද නැද්ද සමුදයක්, නිරෝධයක්, මාර්ගයක් කියන ටික? ඇයි මොකද්ද මෙතන නිරෝධ මාර්ගය කියලා කියන්නේ? මොකද්ද නිරෝධ මාර්ගය කියලා කියන්නේ? මොකද්ද නිරෝධ මාර්ගය කියලා කියන්නේ? මෙතන අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාවේම නිරෝධය නිසා දුරවෙන්නේ මොකේ නිරෝධය? දැන් දුක හටගන්න තිබුණු මාර ප්‍රඥප්ති ඉවරද නැද්ද? දුක හටගන්න තිබුණු පුජ්‍යල ප්‍රඥප්ති ඉවරද නැද්ද? දුක හටගන්න තිබුණු දුක්ඛ ප්‍රඥප්තිය ඉවරයි. එතකොට ලෝක ප්‍රඥප්තිය, ලෝක ප්‍රඥප්ති ඉවර වෙන තැන, දුක්ඛ ප්‍රඥප්ති ඉවර වෙන තැන, පුජ්‍යල ප්‍රඥප්ති ඉවර වෙන තැන, මාර ප්‍රඥප්ති ඉවර වෙන තැන නිරෝධයත් මාර්ගයත්. එහෙනම් මේ නිරෝධයත් මාර්ගයත් කියනකොට අපි හොඳට නුවණින් දකින්න ඕන අනිත්‍ය සංඥාවමයි. මොකද්ද? නিত্য වශයෙන් නොපවතින තැනක තියෙන්නේ මොකද්ද? මේ හටගත්තා කියලා කියන තැන යමක් කෙනෙකුට හටගෙන නෙවෙයි කියලා දැක්කනම් ඔන්න ඔය දකින්න නුවණට අපි කියනවා මොකද්ද? නිරෝධයත් මාර්ගයත්. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ නුවණක්, ඥානයක්. මේක හතර වතාවකදී දකින්න එකක් නෙවෙයි. දුක සමුදය දකින්නකොට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් එහෙනම් අපිට ඇති වෙමින් නැති වෙනව දකින්නද තියෙන්නේ? ඇතිවිච්ච දෙයක් නැති කරන්නද තියෙන්නේ? ඇත නැත අන්ත දෙකෙන් මිදෙන තැන මොකද්ද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. දැන් පැහැදිලිද? මෙන්න මේ ධර්මතාවය තමයි අපි පැහැදිලි කරගන්නේ. දැන් පැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි දැන් දන්නා බවක් ඇති වුණාද නැද්ද? ඇති වුණාද නැද්ද? දැන් අපි හිතනවා නම් ඕක දැනගත්තා කියලා දැන් ඔය මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඕක දැනගත්තනම් ආයි මොන හරි දැනගන්න තියෙනවද වහන්සලාට? දැන් මං අහන්නේ, දැන් ඕක දැනගත්තනම් වහන්සලා, දැන් ධර්මය දැනගත්තනම් නේ, දැන් ධර්මය වහන්සලා දන්නවා නම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආයි දැනගන්න දෙයක්, ආයි දැනගන්න දෙයක් නෑ. අමුතුවෙන් වීදිය කරන්න දෙයක්. හැබැයි වහන්සලා තේරුම් ගන්න ඕන, ඔය දැන් ධර්මයේ දන්නවා කියලා දැන් අපි මෙනෙහි කරානේ නේ. අපි යන් ධර්මතාවයක් මෙනෙහි කරානේ. ඒකලේ මොකද්ද? මානසිකාරය. එතකොට දන්නා බව ඇති කරගත්තේ කවුද? ඈ? සක්කාය දිට්ඨිය. දන්නා බව ඇති කරගෙන තියෙන්නේ කවුද? සක්කාය දිට්ඨිය. දන්නා බව ඇති කරගත්තේ සක්කාය දිට්ඨිය. ඔක තමයි අයෝනිසෝ, අයෝනිසි මානසිකාරය. හැබැයි අපි දැන් දැනගන්න ඕන දන්නා බවද නොදන්නා බවද? ඈ? අපි දැන් දැනගත්තේ අපි නොදන්නා බව. අපි දැනගත්තේ මොකද්ද? අපි රූපේ නැති තැන ඇත්තටම දන්නේ නෑ නේද? ඇහැ නැති තැන දන්නේ නෑ නේද? චක් විඥානේ නැති තැන දන්නේ නෑ නේද කියලා අපි මේ ධර්මයෙන් දැනගන්නේ දන්නා බවක් නෙමෙයි මොකද්ද? අපි නොදන්නා බවද නැද්ද මේ දැනගත්තේ? හැබැයි අපි දන්නා බව ඇති කරගත්තොත් එතනින් එහාට දැනගත්තායි මොකොත්? ඉතින් ඒකනේ දැනගෙන ඉවරලා යන්නේ. ඒකනේ දැනගෙන ඉඳලා ගිහිල්ලා පිටිමුට්ට වාගේ වාඩි වෙලා ඉන්නේ. ඒකනේ දැනගෙන ගිහිල්ලා තැන් තැන් වල කේලමු යෝපා දූපය ඔක්කොම පල් හැලි ටික කී කිය ඉන්නේ. ඇයි? දැනගෙන. හැබැයි ඔය දැනගත්තු වචන ටික නිවන නෙවෙයි. මේක යෝනිසෝ මනසිකාරයෙන් තමන් තුළ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් මිසක ඥානය කියලා කියන්නේ දැනගත්ත බව
ඔය දැනගත්ත බව ඔහොම පිටින්ම තියාගෙන කල්ප ගාණක් ඕක හිත හිතා හිටියත් වැඩක් වෙන්නේ නෑ ඇයි? දන්නවා කියලාමද නැද්ද හිතන්නේ? දන්නා බවමද නැද්ද හිත හිතා ඉන්නේ? දන්නා බව කියලා ඔය වචන ටික මෙනෙහි කර කර හිටියත් ඇති වැඩ නෑ. අපි දැනගන්නේ ඔය අවබෝධයෙන් මොකද්ද? අපි නොදන්නා බව. අපි මේ එක ඇත්ත නොදන්නා බව දැනගත්ත යුතු වෙනවා. මේ ධර්ම අවබෝධය කියන එක වචනයකින් කියන්න වචනකින් කියන්න බෑ. ඇත්තටම මේ කරේ ප්‍රඥප්තියක් විතරද නැද්ද මේ ගොඩ නැගිලි? මේක ප්‍රඥප්තියක්ද නැද්ද? ප්‍රඥප්තිය. ඒ නිසා මනස ඇති තැන, ධර්මය ඇති තැන, මනෝවිඤ්ඤාණය ඇති තැනකටද නැද්දපත් වෙන්නේ එතකොට? කොහෙදපත් වෙන්නේ? මනස ඇති තැන, ධර්මය ඇති තැන, මනෝවිඤ්ඤාණය ඇති තැන, මනෝවිඤ්ඤාණයෙන් දති යුතු දහම් ඇති තැන. එතන මොකද තියෙන්නේ? මාර හෝ මාර ප්‍රඥප්ති යෙදිලා, පුජ්ජල හෝ පුජ්ජල ප්‍රඥප්තිය යෙදිලා, දුක්ඛ හෝ දුක්ඛ ප්‍රඥප්තිය යෙදිලා. ඒ නිසානේ කනස්සල්ලට පත් වෙලා කලකිරිලා අනේ ලෝකෙක හැටි දුකට අහුවෙලාද නැද්ද? ඒ නිසා මං දැන් දුක නැති කරන්න ඕන කියලා නෙවෙයි දෙන්නේ. ඊළ වාඩි වෙන්නේ කොතන හරි ගලක් අද නම් දෙන්නම් වැඩේ, අද නම් මේක ඉවරයක් කරලම දාන්න කියලා වාඩි වෙලා ඉන්නවා. දන්නා බව මෙනෙහි කර කර ඉන්න. හැබැයි එතන වැඩින්නේ පුජ්‍යල බව, එතන වැඩින්නේ ලෝක සංඥාව. එහෙම නෙවෙයිද? එහෙනම් නොදන්නා බව අවබෝධ කරගත යුතුය. නොදන්නා බව අවබෝධ කරගත යුතුය. එහෙනම් මේ ධර්මතාවය මොකද්ද? මේක පවුරක්, මේක පවුරක් විතරයි. මේක ඊතර වෙන්න පවුරක් විතරයි. එහෙම නැත්නම් මේ දැනගන්නා බව ජීවිතය ඇති කරගන්නවත්, දන්නා බවක් ජීවිතයට ගන්නවත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඇති පළක් නැහැ. ධර්මයේ සාකච්ඡා කිරීමෙන් ඇති පළක්, දන්නා බවක් ඇති කරගත්තම තමයි අපිට තියෙන්නේ මොකද්ද? ආ මේක පටිච්ච සමුප්පන්නයි, මෙහෙමයි මෙහෙමයි කියලා මෙනෙහි කරනවා. දැන් දැනගන්නවද නැද්ද? ඒ දැනගන්න දැනගන්න වැඩෙන්නේ මොකද්ද? දැනගන්නේ කවුද? දැනගන්නේ පුජ්‍යලයා. දැනගන්නේ පුජ්‍යලයා. ඒ නිසා මේක වචනයකින් ප්‍රකාශ කළ නොහැක දර්ශනී කියන එක වචනයකින් ප්‍රකාශ කරන්න මේ ප්‍රත්‍යක් විතරයි. එනත මේ අහගත්ත දේ මත පදනම් වෙලා දැනගෙන අනේ මේක නම් නියම ධර්මය, මේක තමයි ධර්මය, ආයෙ මොකුත් කරන්න දෙයක් නැහැ, ඕකමයි හිත හිතා මට ඉන්න තියෙන්නේ කියලා මොකද්ද කරන්නේ? ඕකම හිත හිත ඉන්නවා. ඒ ඕකම ඔය විදිහට වචන ටික හිත හිතා හිටියා කියලා දන්නා බව එන්න එන්න මෝරලා මෝරලා මොකද්ද වෙන්නේ ඇතුළේ? මාන්නයක් එක්ක ඇති වෙනවා. මොකද්ද අප්‍රමාණ? මොකද්ද? සතුටකුත් ඇති වෙයි, ප්‍රීතියකුත් ඇති වෙයි, ඒකෙන් උම්මාදයටපත් වෙයි. ඇයි? දන්නා බව ජීවිතය ඇති වෙලා, දන්නා බව ඇති වෙලා. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඒ මනස ඇති තැනමයි, ඒ මනෝවිඥාණය ඇති තැනමයි, ඒ ධම්ම ඇති තැනමයි, මාර හෝ මාර ප්‍රඥප්ති යෙදෙන තැනමයි, පුජ්ජල හෝ පුජ්ජල ප්‍රඥප්ති යෙදෙන තැනමයි, දුක්ඛ හෝ දුක්ඛ ප්‍රඥප්ති යෙදෙන තැනමයි, ලෝකේ හෝ ලෝක ප්‍රඥප්ති යෙදෙන තැනමයි. ඒක ලීසි නෑ. ඒ නිසා මේ ධර්මතාවය දැන ගැනීමත් අවබෝධ කර ගැනීමක් කියන දෙකක්. දන්නා බවක් ජීවිතේ ඕන තරම් ඇති කර ගන්න පුළුවන්. දන්නා බව තුළ ඉඳලා දන්නා බවෙන් උම්මත්තක වෙලා අපිට ඕන දෙයක් කියන්න පුළුවන, ඕන දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි ඒ දන්නා බවයි දක්නා බවයි කියන්නේ දෙකක්මයි. ඒක වචනයකින් කියන්න බැරි තැනක්. ඒ තුළ යම් අත්දැකීමක් ලබන කෙනෙක් ඉන්න බෑ. දැන් අපි මේ දන්නා බව තුළ ඉන්නවද නැද්ද දැනගන්න කෙනා ඉන්නවද නැද්ද අවංකවම බලන්න. දැනගෙන සතුටටපත් වෙන්නේ නැද්ද? සතුටක් නැද්ද ඒක දකිනකොට? යමක් මම දකිනවා මේක මෙහෙම මෙහෙමයි කියලා න්‍යායාත්මකව තර්කණය කරන කෙනා ඉතුරු වෙලා නැද්ද? මේ තර්කණය කරන කෙනා ඉන්නවා, තර්කණය කරන පුජ්‍යලයා ඉන්නවා.
එනිසා හොඳට කල්පනා කරගත යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළ එහෙම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. පුජ්‍යල භාවය සහ මුලින්ම බිඳිල යන තැනක්. ඉතින් ඒ නිසා මේ ධර්මතාවය දැනගත්තා භවකට සීමා නොකර, දන්නා භවකට සීමා නොකර, දන්නා භවක් තුළ කොටු වෙන්නේ නැතිව, දන්නා භවක් තුළ අතරමං වෙන්නේ නැතුව අපිට හැකියාව තියෙනවා නම් දක්නා භවකට පත් කරගන්න. එතනයි වැදගත්කම තියෙන්නේ. එහෙම නැතුව අපි ජීවිතේ කොයිතරම් දන්නා භව ඇති කරගත්තත් තේරුමක් වෙන්නේ දන්නා භවෙන් මත්වේ. තේරුමක් වෙන්නේ නෑ කියලා කියන්නේ දන්නා භව තුළ රැඳීමෙන් තේරුමක් නෑ කියන එක. මොකද දන්නා භවක් මුලින්ම ඇති වී යුතු වෙනවා. හැබැයි ඒ දන්නා භව තුළ අතරමං වී යුතු වෙන්නේ දන්නා භව තුළ අතරමං වුණු මොකක් වෙනවද? මොකක් වෙයිද? දන්නා භවට තව අලුත් අලුත් කෑලි එකතු වෙන්න පුළුවන්. ඇයි? ඒක දැනගත් එක විතරයි. ඒතර ඒක තුළින් මොකද්ද වෙන්නේ? මාන්නෙට උද්දච්චයටපත් වෙන්න පුළුවන්. තවත් ධර්මයේ දන්නා එක් නූගත් මෝඩෙක් බිහි වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දැන ගැනීම තුළ නෙවෙයි මේ බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. මේක යථාර්ථය අවබෝධ වෙන්නේ දක්නා භවක් ඇති කරගත යුතු වෙනවා. අපි දන්නවා, අපි දන්නවා වැඩිකමට තමයි මොකද කරන්නේ? තර්ක කරන්නේ, වාද කරන්නේ, මාන්නටපත් වෙන්නේ අහවල අර විදිහයි මම මේ විදිය. දැන් හිතලා බලන්නකො, තම තමන්ට අවංකවලා හිතලා බලන්න. අනුන් ගැන මැනමැන යන්නේ නැද්ද? අනුන් ගැනම මනින්නේ යා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරයා මෙහෙමයි. එයා මේ විදිහට දැනගත්තනම් ඔහොම වෙන්න බෑ, අරයා අර විදිහට දැනගත්තනම් ඔහොම වෙන්න බෑ. මම මේ ගානින් දැනගෙන තියෙන්නේ, මම මේ ගානින් දැනගෙනත් මම මේ විදිහට ඉන්නවා. එයා කොහොමද එහෙනම් මට වැඩියෙන් දැනගන්නේ? එහෙම දැනගත්තනම් එයා කොහොමද එහෙම වෙන්නේ? එහෙම හිතන්නේ නැද්ද? එතකොට අපි ගැන මොකද්ද වෙන්නේ? එන්න එන්න උද්දච්චයක් ඇති වෙනවා. සමහර විට අදි탁සීරුවක් ඇති වෙන්න පුළුවන්, අව탁සීරුවක් ඇති වෙන්න, ওই දෙකටම යන්න පුළුවන්. අපිට තේරෙන්නේ නැහැ එතනදී පුජ්‍යල භාවය සරුවටම වැඩෙනවද නැද්ද? එතන මාර ප්‍රඥප්තිය හොඳටම වැඩෙනවා. දුක්ඛ ප්‍රඥප්තිය වැඩිලාද නැද්ද? දුකෙන්ද නැද්ද මේ ඔතන තියෙන මොකද්ද? පරිදේවයක්ද නැද්ද? ඈ? දෝමනස්සයක්ද නැද්ද තියෙන්නේ තුල? දොම්නස්සහගත ස්වභාවයක් නෙවෙයිද ආවේ? අපිරන් නොදනේ දේශසහගත ස්වභාවයක් නෙවෙයිද දොම්නස්සහගත ස්වභාවය කියලා කියන්නේ? ඒ නිසා දන්නා භවට එහා ගියපු භව තැනකට ධර්මයේ පත් කර ගැනීම පිණිසම මේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්මකාරණා හේතු උපකාර කරගනිත්වා, එකතු කරගනිත්වා, ප්‍රඥාවම පහළ වෙත්වා කියලා සාදු කියන්න. තිරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.